හරි හැමෝටම සුබ දවසක් අපි අන්තිම පාඩමෙන් කතා කරේ අපේ database management system වලදී කොහොමද ඔයාලට මොකක් හරි විස්තරයක් දීලා තියෙද්දි ඒකෙන් ER diagram එකක් අඳින්නේ කියලා ඊට පස්සේ මම ඔයාලට ඒ ER diagram එක අඳින පාඩ එකේදී ඒ පටන් ගද්දිම මම ඔයාලට කියලා දුන්නා ER diagram එකේ විවිධ විවිධ patterns කිහිපයක් තමයි තියෙන්නේ අන්න ඒ ටික කොහොමද relational schema එකකට පරිවර්තනය කරගන්නේ කියලා ඊට පස්සේ අපි ER diagrams ඇඳලා මට ඇත්තටම බැරි වුණා අපි විභාග ප්‍රශ්න දෙකක් තුනක් කරා ඊට පස්සේ අන්න ඒ විභාග ප්‍රශ්න දෙක තුන ER diagram එක ඇඳලා ඒත් මට relational schema එක ඔයාලට ඒ වෙලාවේදී ලියලා දෙන්න බැරි වුණා ඇත්තටම මෙතනින් එහාට අපි පාඩම කරගෙන යද්දි මෙතනින් එහාට අපි SQL ඉගෙන ගන්නවා SQL වලින් ඊට පස්සේ SQL කෝඩ් කරන්න යනවා එතකොට SQL කෝඩ් කරන්න යද්දි ඇත්තටම මෙන්න මේ විභාග ප්‍රශ්න ටිකම තමයි මම ගන්නෙ ඇත්තටම මේ විභාග ප්‍රශ්න ටික වවාගෙන කන්න තමයි යන්නේ එතකොට පාස් පේපර් වල තියෙන ප්‍රශ්න ටික තමයි ඕනේ එතකොට දැන් අර ඇන්ඩ් ER diagrams වලට අදාළව relational schema ටික ලියාගන්නේ කොහොමද කියලා මම මේකෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මොකද මට අර්ථන පාඩම කරන වෙලාවේදී ER diagram එක ඇන්ඩට relational schema ටික ඇඳලා දෙන්න බැරි වුණා හරි අපි එහෙනම් ප්‍රශ්නෙට යමු මම ඉස්සරවම කරේ 2013 A level ප්‍රශ්නේ කරා 2013 A level ප්‍රශ්නේ මෙතනදී මම ප්‍රශ්න කියව කියව ඉන්නේ නැහැ ඒ වගේම මම ER diagram එක ඉක්මනට ඇඳ ගන්න මට ඕනේ ඒ ER diagram එකෙන් කොහොමද relational schema ටික ඒ කියන්නේ ටේබල් ටික හැදෙන්නේ කොහොමද කියලා පෙන්න ගන්න තමයි මට ඕන කරන්නේ හරිද හරි මම ඉක්මනටම ER diagram එක ඇඳ ගන්නවා ඒකට අදාළ වෙන ER diagram එක තමයි එන්න මෙහෙම කා ඊට පස්සේ ඕන හිටියා ඊට පස්සේ driver හිටියා ඊට පස්සේ customer හිටියා ඊට පස්සේ අපි මෙයාලා අතර තියෙන රිලේෂන් එක මොකක්ද කියලා හොයා ගන්න ඕනේ. එතකොට rent ඊට පස්සේ drive ඊට පස්සේ hire ඊට පස්සේ cardinality ratio දැම්මොත් n එක ඊට පස්සේ මෙතෙන්ට m n n මේවා ගන්නේ කොහොමද ඒවා ඔක්කොම වාට මං රාසිකෙදි පැහැදිලිව කියලා දුන්නා ඊට පස්සේ attributes ටික car id ඊට පස්සේ මෙතෙන්ට එනවා location ඊට පස්සේ driver id driver id feedback feedback ඊට පස්සේ customer ගේ attributes ටික තියෙනවා name customer ගේ id එක ඊට පස්සේ ටෙලිෆෝන් ඊට පස්සේ ඇඩ්‍රස් එක ඇඩ්‍රස් එක ඊට පස්සේ ඕනට ගත්තාම ඕනට ID එකක් තියෙනවා හරි ඔන්න ඔය විදිහට තමයි 2013 A level ප්‍රශ්නෙට අදාළව ER diagram එක ඇඳුනේ හැබැයි අපේ මාකින් එකේ තියෙන්නේ ඔය වගේ එකක් නෙමෙයි ඇත්තටම මේතොට ඒකේ තියෙන වෙනසයි මේකේ තියෙන වෙනසයි මම ක්ලාස් එකේ වෙලාවේදී ඔයාලට පැහැදිලි කරලා දුන්නා
දැන් මට ඕනේ කරන්නේ මෙන්න මේකට අදාළව relational schema ටික. ඒ කියන්නේ මේකට අදාළව අපි database එක නිර්මාණය කරද්දී මොන මොන වගු ටිකක්ද කොච්චර වගු ගානක් අපි හදන්න ඕනේද කියලා තමයි අපි බලන්නේ relational schema එක ලියද්දී. එතකොට relational schema එක විවිධ විවිධ අවස්ථාවන් වලදී ලියවෙන්නේ කොහොමද කියලා මම ඔයාලට ලස්සනට පැහැදිලි කරලා දුන්නා class එකේදී. එතකොට එක භූතාර්ථයක් තියෙන වෙලාවේදී කොහොමද එන්නේ? ඊට පස්සේ ගණනීය භූතාර්ථ දෙකක් සම්බන්ධ වෙනවා. භූතාර්ථ දෙකක් සම්බන්ධ වෙනකොට ගණනීයතාවය කියලා එකක් එනවා. එතකොට මේ ගණනීයතාවය එන වෙලාවේදී ඒක ඒක අවස්ථාවේදී කොහොමද සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ ඒක බහු අවස්ථාවේදී කොහොමද සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ බහු බහු අවස්ථාවේදී කොහොමද රිලේෂනල් ස්කීමා එක ඇඳෙන්නේ? ඒ ටික මම කියලා දුන්නා. ඊට පස්සේ විස්තරාත්මක උපලක්ෂණයක් ආවොත් කොහොමද රිලේෂනල් ස්කීමා ටික ඒක ඒකෙදි ඒක බහුවලදි බහු බහුවලදි ඇඳෙන්නේ කොහොමද කියලා මම මේක පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එක තියෙන වෙලාවේදී කොහොමද රිලේෂනල් ස්කීමා එක ඇඳෙන්නේ කියලා මම වාට පැහැදිලි කරලා දුන්නා. එතකොට අන්න ඒ දැනුම ටික ඕනේ. එතකොට මම දැන් කරන්නේ ඔයාලට සම්පූර්ණ ලොකු ER diagram එකක් තියෙද්දි කොහොමද ඒකෙන් රිලේෂනල් ස්කීමා ටික ලියාගන්නේ කියලා. දැන් මෙහිමයි වැඩේ වෙන්නේ. අපි හිමීට මෙන්න මේ එක භූතාර්ථයෙන් භූතාර්ථයට අරගෙන හිමීට වගු ටික නිර්මාණය කරගන්නවා. මේ වගු නිර්මාණය කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? රිලේෂනල් ස්කීමා එක නිර්මාණය කරගන්න එකට. ඉස්සෙල්ලාම අපි ඕනගේ වගුව හදාගමු. එතකොට ඕනගේ වගුවට එනවා ඕන ID කියලා. ඒක තමයි ප්‍රාථමික යතුර වෙන්නේ. හරිද? දැන් මෙහෙම වැඩක් තියෙනවා. එතකොට මේකෙදි රිලේෂනල් ස්කීමා එක ලියද්දී ඔයා මොකද කරන්නේ? මෙතන භූතාර්ථේ නම් භූතාර්ථ ප්‍රරූපයේ නම දා ගන්නවා. ඒ කියන්නේ වගුවට එන මාතෘකාව. ඊට පස්සේ වගුවේ ඇට්‍රිබියුට්ස් නේ අපි වරහන්නස්සේ දාගන්නේ ඔය රිලේෂනල් ස්කීමා එකක් ලියනවා කියලා. එතකොට දැන් මෙතන දෙන්නේ එක ඇට්‍රිබියුට් එකක්. ඊට පස්සේ ආයෙ එන්න පුළුවන් තව දෙයක් තියෙනවා. එතකොට ඇට්‍රිබියුට්ස් වලට අමතරව මේකට එන්න පුළුවන් දේ තමයි ඔයාලට ඕක නෝට් උනාද දන්නේ නැහැ මම අතන රිලේෂනල් ස්කීමා අඳින විදිහ කියලා දෙද්දි ආයෙ මෙන්න මේක ඇතුළට එන්න පුළුවන්. දැන් මෙහෙම වරහන වැහෙන්න පුළුවන්. ආයෙ මේ වරහන ඇතුළට එන්න පුළුවන් අනිත් තව වගුවක ප්‍රාථමික යතුරක්. ඒ කියන්නේ ෆොරින් කී එකක් මේකට එන්න පුළුවන්. හරිද? තව වගුවක ප්‍රාථමික යතුරක් මේකට එන්න පුළුවන්. අන්න එහෙම එන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ මේකේ වරහන වහන්න කලින්. එතකොට එහෙම තව වගුවක ප්‍රාථමික යතුරක් මේකට ෆොරින් කී එකක් වෙලා එන්න පුළුවන්ද කියලා අපි බලන්නේ මෙන්න මෙහෙම. ඔන්න හොඳට අහගන්න. ඕන කියන භූතාර්ථ ප්‍රරූපය තියෙනවා. එතකොට ඕන එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ඕන එක්ක සම්බන්ධ වෙලා තියෙන අනිත් භූතාර්ථ ප්‍රරූපේ ඔයා බලන්න ඕනේ. එතකොට දැනට එකයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ තමයි කා කියන එක. එතකොට කා කියන එකේ තියෙන්නේ එකද කියලා බලන්න ඕනේ. හරිද? මම මේ කියන කතාව තව තව ඉස්සරහට යද්දී ඔයාලට හරියටම තේරෙයි. කා කියන එකේ තියෙන්නේ එකද කියලා බලන්න ඕනේ. කා කියන එකේ තියෙන්නේ එක නෙමෙයිනේ, එන් කියලානේ. එහෙනම් ඕන කියන වගුවට කොහෙන්වත් ෆොරින් කී එකක් එන්න විදියක් නැහැ. එහෙනම් ඒක අපිට වහලා දාන්න පුළුවන්. ඕම් බලන්න කා එකට වගුව හැදෙනකොට ඔන්න කා එකට එතකොට කා ID එනවා. හරිද? ඒකනේ ප්‍රයිමරි කී එක. ඊට පස්සේ කා එක ඔන්න ඇට්‍රිබියුට්ස් ටික දාලා ඉවරයි. ඊට පස්සේ අපි බලන්න ඕනේ කා වගුවට ෆොරින් කීස් එනවද කියලා. කොහෙන් හරි වෙන වගුවල ප්‍රාථමික යතුරු මේ කා වගුවට එනවද කියලා. දැන් බලන්න ඕනේ මෙන්න මේ කා කියන භූතාර්ථ ප්‍රරූපේ සම්බන්ධ වෙලා තියෙන අනිකුත් භූතාර්ථ මොනවද කියලා. එයා සම්බන්ධ වෙලා තියෙන ඕනත් එක්ක. ඒ වගේම එයා සම්බන්ධ වෙලා තියෙනවා ඩ්‍රයිවත් එක්ක. මෙන්න මේ දෙන්නත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට බලන්න එයා සම්බන්ධ වෙලා තියෙන එක භූතාර්ථ ප්‍රරූපයක් හරි එක අර මේ කොටුවක් හරි එක කියන එක තියෙනවද කියලා බලන්න. මෙතන කා සම්බන්ධ වෙලා තියෙනවා ඕනත් එක්ක. මෙන්න මේ ඕන කියන තැන තියෙනවා එක. හරිද?
අන්න එහෙනම් මොකද වෙන්නේ මෙන්න මෙයාගේ ප්‍රාථමික යතුර මෙයාට යනවා ඕන ID කියන එක මෙන්න මෙයාට යනවා හරිද ඊට පස්සේ මෙතන බලන්න එතකොට මෙහෙ මෙහෙන් ෆොරින් කී එකක් එනවද කියලා කාවගුවට නෑ මොකද මෙතන එක කියලා නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන්නේ N කියලා බැරි වෙලාවත් එක කියලා තිබ්බොත් මොකද වෙන්නේ මෙන්න මේක මෙහෙට යන්න පුළුවන් හැබැයි මෙන්න මේකත් නොතිබුණොත් තමයි එහෙම වෙන්නේ ඒක මම ලස්සන පැහැදිලි කරලා දුන්නා රිලේෂනල් ස්කීමා අඳින පාට් එකේදී හරි එතකොට ඔන්න කාවගුවෙත් වැඩේ ඉවරයි හරිද එතකොට ඕන් හරි ඔයත් එක්කම මොකද උනේ අපි ඕනට වගුව හදාගත්තා ඊට පස්සේ කායකට වගුව හදාගත්තා ඒ වගේම මෙන්න මේ ඕන ID එක අපි කායකට ගෙනාවනේ කාවගුවට ඒත් එක්කම මෙන්න මේ රිලේෂන් එකත් අපි ටේබල් වලින් නිර්මාණය කරගත්තා ඊට පස්සේ අපි ඩ්‍රයිවර් වගුව බලමු ඩ්‍රයිවර් වගුව ड्राइवर वगुए एट्रिब्यूट्स मोनांदे ड्राइवर ID हरि एक अनित्यक प्राथमिक यात्र वेला तीयना दंबलांदे मेन्न मे ड्राइवर वगुवट कोहेन हरि फॉरेन कीस एंड चांस एकक् तीयनवद कियला ड्राइवर संबंध वेला इन्ने का कियन एकत् एक्क ए वगेम ड्राइवर संबंध वेला इन्ना कस्टमर कियला कियायि कस्टमर एक्क एतकोट मेन्न मे एक तनकवत् एक्क कियन एक तीयनवद නැහැ එතකොට ඩ්‍රයිවර් කියන වගුවට කොහෙන්වත් ෆොරින් කී එක ගන්න වෙන්න චාන්ස් එක නැහැ ඒ නිසා ඔන්න ඩ්‍රයිවර් වගුවත් බහලා දාන්න පුළුවන් හරි දැන් මේ ඩ්‍රයිවර් එක හදාගත්තනේ ඊට පස්සේ අපි මේ කා එකයි ඩ්‍රයිවර් එකේ අතර තියෙන සම්බන්ධයට අදාළව පොඩ්ඩක් බලන්න ඕනේ හරිද එතකොට අනිවාර්යයෙන්ම අපි මේ වගු නිර්මාණය කරද්දී අපි භූතාර්ථ වලට අදාළව වගු නිර්මාණය කරනවා ඊට පස්සේ ඒ භූතාර්ථ අතර සම්බන්ධයට අදාළව සම්බන්ධය හැදිලා තියෙනවද කියලා බලන එක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ එතකොට මෙන්න මේ වගේ වෙලාවකදී මම කිව්වා මොකක් වෙනවද මේ සම්බන්ධතාවය මේ වගුවේ සම්බන්ධතාවය හදද්දී අනිවාර්යයෙන්ම තව අමතර වගුවක් අපි නිර්මාණය කරගන්න ඕනේ කියලා කිව්වා මම වාට කිව්වා අමතර වගුවක් නිර්මාණය වෙන අවස්ථාවන් දෙකයි අපිට හම්බෙන්නේ ඒ සෝරි අමතර වගුවන් නිර්මාණය වෙන අවස්ථා තුනක් හම්බෙනවා එකක් තමයි බහු සම්බන්ධයක් යෙදিলা තියෙද්දි අනිත් එක තමයි විස්තරාත්මක උපලක්ෂණයක් යෙදিলা තියෙද්දි අනිත් එක තමයි মালටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් යෙදিলা තියෙද්දි ඔන්න ඔය අවස්ථා තුනේදී විතරයි අපිට අමතර වගුවන් නිර්මාණය කරන්න වෙන්නේ සම්බන්ධතාවය හදද්දි අනිත් අවස්ථාවල්දී මොකද කරන්නේ අපිට ෆොරින් කී එකෙන් සම්බන්ධතාවය හදාගන්න පුළුවන්. එතකොට මෙතන ඇත්තටම අර දෙකක්ම තියෙනවා. එකක් තමයි බහුබහු සම්බන්ධතාවයේදීලා තියෙනවා. අනිත් එක තමයි විස්තරාත්මක උපලක්ෂණේ තියෙනවා. එතකොට ඉතින් වෙන්නේ මොකද්ද? අමතර වගුවක් අපිට අනිවාර්යෙන් නිර්මාණය කරගන්න වෙනවා. ඇත්තටම මේක එහෙම කියන්නත් පුළුවන් නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ බහුබහු සම්බන්ධතාවය කියන්නේ එකක්. ඊට පස්සේ මම ඔයාලට විස්තරාත්මක උපලක්ෂණයේ යටතේ පැහැදිලි කරන්නේ ඒක ඒක අවස්ථාව, ඒක බහු අවස්ථාව, බහුබහු අවස්ථාව. එතකොට ඇත්තටම මේක අපිට කියන්න පුළුවන් විස්තරාත්මක උපලක්ෂණයේ යටතේ බහුබහු අවස්ථාවක් කියලා. එතකොට ඒ කියන්නේ මොකද්ද? අමතර වගුවක් නිර්මාණය වෙනවා. එතකොට අපිට කාර් ඩ්‍රයිව් කියලා දාගමු. කාර් ඩ්‍රයිව් කියලා දාගමු. එතකොට කා එකෙන් කා ID කියන එක ෆොරින් කී එකක් වෙලා මෙතෙන්ට එනවා. ඊට පස්සේ ඩ්‍රයිවර් එකෙන් ඩ්‍රයිවර් ID කියලා ෆොරින් කී එකක් එනවා. ඒ දෙන්නම එකතු වෙලා කොම්පොසයිට් ප්‍රයිමරි කී එකක් හැදෙනවා. ඊට පස්සේ ලොකේෂන් කියන එක එනවා. හරි. ඔන්න එතන සම්බන්ධෙත් හරි. දැන් මේකට වගුව හැදුනා. මේකට වගුව හැදුනා සම්බන්ධයට වගුව හැදුනා මේකට වගුව හැදුනා සම්බන්ධයට වගුව හැදුනා දැන් මෙයාට අදාළව වගුව හදාගන්න ඕනේ ඕක මම මේ පැත්තට ගන්නම් ඈ එතකොට කස්ටමර් නෑ මෙතනින් මම ලියන්නම්කො කස්ටමර් කස් කියලා දාගන්න
එතකොට කස්ටමර්ට ඩී එකක් තියෙනවා. අනේ මේක තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. පේනව නේද ඔයාලට? හරි. කස්ටමර්ට ඩී එකක් තියෙනවා. ඒක තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. කස්ටමර්ට නේම් එකක් තියෙනවා. ඊට පස්සේ ටෙලිෆෝන් තියෙනවා. ඇඩ්‍රස් එකක් තියෙනවා. ඔන්න අපි ඇට්‍රිබියුට්ස් ටික දාගත්තා. දැන් අපි බලමු කොහෙන් හරි ෆොරින් කී එකක් එන්න තියෙනවද කියලා. කස්ටමර් සම්බන්ධ වෙලා ඉන්නේ ඩ්‍රයිවර්ත් එක්ක විතරයි. ඩ්‍රයිවර් කියන තැනේ තියෙන්නේ n එක නෙවෙයි. ඒ නිසා ෆොරින් කී එකක් එන්න විදියක් නැහැ. කස්ටමර් කියන වගුව වහගන්න පුළුවන්. එතකොට ඔන්න මේකටත් වගුවක් හැදුවා. දැන් මෙන්න මේ සම්බන්ධතාවය ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. එතකොට මේ සම්බන්ධතාවය ෆොරින් කීස් වලින් මේ ෆොරින් කී මෙහි ප්‍රයිමරි කී මෙහෙට ගිහිල්ලවත් මෙහි එක මෙහෙට ඇවිල්ලවත් මෙතන සම්බන්ධතාවය නිර්මාණය වෙලා නැහැ. එතකොට මෙතන තියෙන්නේ මොකක්ද ඇත්තටම? විස්තරාත්මක උපලක්ෂණයක් යටතේ බහුබහු අවස්ථාවක් තමයි තියෙන්නේ. එතකොට මොකද කරන්න වෙන්නේ අපිට? අමතර වගුවක් හදාගන්න වෙනවා. එතකොට ඒක මම දාන්න කස් ඩ්‍රයිවර් කියලා. හරිද? එතකොට ඒකට කස්ටමර් වගුවෙන් කස්ටමර් ID එනවා. ෆොරින් කී එකක් වෙලා. ඊට පස්සේ ඩ්‍රයිවර් වගුවෙන් ඩ්‍රයිවර් ID එක එනවා. ෆොරින් කී එකක් වෙලා. ඒ දෙකම එකතු වෙලා කොම්පොසයිට් ප්‍රයිමරි කී එක හැදෙනවා. ඊට පස්සේ එනවා ෆීඩ්බැක් එක. හරි. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ER diagram එකට අදාළව වගු ටික නිර්මාණය වෙන්නේ. දැන් බලන්න ලස්සනට ඇත්තටම අපිට අවශ්‍ය කරන දත්ත ටික පිළිවෙලට මේ වගු වලට දාලා අපිට අවශ්‍ය කරන තොරතුරු ටික අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. දැන් ඔන්න ඔහමයි මෙන්න මේ ER එකට අදාළව relational schema ටික ලියාගන්නේ. එතකොට මම ඉස්සරහට ඔයාලට SQL codes ටික කියලා දෙනවා. codes ටික කියලා දීලා ඊට පස්සේ අපි ඩේටාබේස් නිර්මාණය කරනවානේ. එතකොට ඩේටාබේස් නිර්මාණය කරද්දී මෙන්න මේකම මේ ප්‍රශ්න වලට අදාළවම තමයි මම ඩේටාබේස් නිර්මාණය කරන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නේ හොඳටම ඔළුවට යනවා. මොකද්ද ඇත්තටම මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ? මොකද්ද මේ ප්‍රශ්نين කරන්න පුළුවන්නේ කියන එක. එතකොට ඔයාගේ exam එකටයි ඔයාලට අලුත් ප්‍රශ්නයක් ආපුවාම වැඩේ උඩ දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම ඔයාලට තව ER diagram එකක් and the class එක වෙලාවේදී ඒ 2020 A level වලට ආපු ප්‍රශ්න අපි ඒකටත් අදාළව relational schema එක ඇඳලා බලමු. මම ඉක්මනට ඒකට අදාළව ER diagram එක ඇඳ ගන්නම් ඈ. ස්පෝර්ට් ක්ලබ් ඊට පස්සේ මෙතන එනවා ස්පොන්සර් ඊට පස්සේ ගේම් ඔන්න ඔය විදියට එනවා. ඊට පස්සේ ඕවා අතර මොනවද තියෙන්නේ? සම්බන්ධතාවය තියෙනවා. player has sport club player play games ඊට පස්සේ player has කවුද sponsor has sponsor ඊට පස්සේ ඔන්න සම්බන්ධතාව ටික ඉවරයි. ඊට පස්සේ cardinality ratio දැම්මොත් එකට එක. ඊට පස්සේ ඒක බහු සම්බන්ධතාවයක් මෙතන තියෙන්නේ. ඊට පස්සේ බහු සම්බන්ධතාවය තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතෙන් දෙනවා මොකද්ද?
name composite attribute එක එන්නේ ඊට පස්සේ surname එක එනවා ඊට පස්සේ initials එනවා හරිද ඊට පස්සේ player මොකක්ද එන්නේ NIC එකෙන් තමයි player අනන්‍යව හඳුනාගන්නේ ඊට පස්සේ sponsor අනන්‍යව හඳුනාගන්න title එකක් තියෙනවා ඊට පස්සේ sport club හඳුනාගන්න name කියලා එකක් තියෙනවා හරි ඊට පස්සේ game එක අනන්‍යව හඳුනාගන්න code එකක් තියෙනවා ඊට පස්සේ description එකක් තියෙනවා හරි ඊට පස්සේ hours තියෙනවා ඔන්න ඕක තමයි අපිට දීලා තියෙන ER diagram එක එතකොට මේකට අදාළව අපි මොකද කරන්න ඕනේ වගු ටික නිර්මාණය කරගන්න ඕනේ ඒ කියන්නේ relational schema එක ලියා ගන්නවා එතකොට මම මුලින්ම player කියන වගුව නිර්මාණය කරගන්නවා ඔන්න බලන්න player එතකොට player NIC තියෙනවා ඉස්සරම අපි attributes ටික බලමු NIC එකෙන් අනන්‍යව හඳුනා ගන්නවා ඒක primary key එක වෙනවා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා name එක අපි දන්නවා composite attribute එකක් අපි වගු වලට දාද්දි මොකද කරන්නේ මෙන්න මෙයාවයි මෙයාවයි තමයි දාන්නේ වෙනම තීරු හදලා එතකොට surname වෙනවා මෙතෙන්ද ඊට පස්සේ initials වෙනවා හරි ඊට පස්සේ ඔන්න attributes ටික ඉවරයි ඊට පස්සේ බලන්න ඕනේ player වගුවට කොහේ හරි වෙන වගු වලින් foreign keys එනවද කියලා. වෙන වගු වල ප්‍රාථමික යතුරු මේකට එනවද කියලා foreign key එකක් වෙලා. ඔන්න ඕක බලන්න ඕනේ අපි. හරිද? එතකොට ඕම් බලන්න player කියන කෙනා සම්බන්ධ වෙලා ඉන්නවා මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේක එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා මේක එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට බලන්න player game එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා හැබැයි මෙතන එකද තියෙන්නේ. නැහැ. එතන තියෙන්නේ n. player sport එක සම්බන්ධ වෙලා තියෙනවා. එතන තියෙන්නේ එකද? ඔව්. එතන තියෙන්නේ එක. player sponsor එක සම්බන්ධ වෙලා තියෙනවා. එතන තියෙන්නේ එකද? ඔව්. එක. හරි. එහෙනම් මොකද වෙන්නේ? එතකොට sponsor එකේ title එක එනවා මෙතෙන්ද. primary key එකනේ ඉන්නේ foreign key කියලා. ඊට පස්සේ sport club එකේ name කියන එක එනවා මෙතෙන්ද ඇත්තටම ওই දෙක දාගත්ත ගමන් මෙයාට වගුව හැදුනා මෙන්න මේ සම්බන්ධතා දෙකත් අපි හදාගෙන ඉවරයි හරි ඊට පස්සේ අපි sponsor එකට වගුවක් හදාගමු sponsor එකට වගුවක් හදාගන්නවා title එක ඊට පස්සේ ඔකට ආයි මොනා දෙන්න පුළුවන් foreign keys එන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට මේ පැත්තේ එක තියෙනවා අනිත් පැත්ත සම්බන්ධ වෙලා තියෙන පැත්තෙත් එක තියෙනවා. වැඩේ කියන්නේ අපි මොකක් කරගත්තා මේක ඒක එක අවස්ථාවන්නේ. එතකොට මෙන්න මෙතන සම්බන්ධතාවය අපි ඇත්තටම හදාගෙන ඉවරයි. ඇත්තටම බොරු වැඩක් ආයි මෙන්න මේ ප්ලේයර්ගේ NIC එක මෙහෙට foreign key කරගෙන යන එක ඇත්තටම අනවශ්‍ය වැඩක්. ඒ නිසා අපිට වගුව වහලා දාන්න පුළුවන්. ඕක කරන්න පුළුවන් ඒක එක අවස්ථාවේදී විතරයි ඈ. ඊට පස්සේ ඔන්න මේකේ වගුවත් හරි ඊට පස්සේ ස්පෝර්ට් ක්ලබ් එකට වගුව හදමු ස්පෝර්ට් ක්ලබ් එකේ නේම් කියන එක තියෙනවා මොන හරි ෆොරින් කීස් එන්න තියෙනවද බලන්න මේ පැත්තේ කොහෙවත් එක කියලා තියෙන සම්බන්ධ වෙලා තියෙනවා නෑනේ එතකොට ස්පෝර්ට් ක්ලබ් එක එනවා අන්න ඔය විදියට එනවා එතකොට මේකත් හදලා ඉවරයි ඊගාවට අපි හදන්න ඕනි මොකද්ද මෙන්න මේ ගේම් කියන වගුව ඕක මම මෙතනින් හදන්න
गेम එතකොට ගේම් එකට තියෙනවා කෝඩ් එක ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා හරි ඊට පස්සේ කොහෙන් හරි ෆොරින් කීස් එනවාද බලන්න මෙන්න මේ ගේම් සම්බන්ධ වෙලා තියෙන අනිත් භූතාර්ථයේ එක කියන එක තියෙනවද නැහැ එතන තියෙන්නේ එහෙම ඒ නිසා ෆොරින් කී එක ගන්න එන්නේ නැහැ ඔව් මේක වැදගත් ඉවරයි ඊට පස්සේ මෙන්න මෙතන රිලේෂන් එකට අදාළව අපි පොඩ්ඩක් සලකලා බලන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මේ තියෙන්නේ මොකද්ද? විස්තරාත්මක උපලක්ෂණයකට අදාළව බහු අවස්ථාවක් තමයි තියෙන්නේ. එතකොට මෙයාට අපි අමතර වගුවක් හදාගන්න ඕනේ. එතකොට අපි එක player game කියලා දාමු. එතකොට player වගුවෙන් එනවා NIC එක फॉरेन की एक वेला ඊට පස්සේ ගේම් එකෙන් එනවා කෝඩ් කියන එක ෆොරින් කී එකක් වෙලා ඒ දෙන්නම එකතු වෙලා හැදෙනවා මොකද්ද කොම්පොසයිට් ප්‍රයිමරි කී එකක් ඊට පස්සේ හවර්ස් කියන එක එනවා හරි ඔන්න ඔය විදිහට තමයි වගු ටික නිර්මාණය වෙන්නේ එතකොට වගු ඇත්තටම නිර්මාණය වෙනා 1 2 3 4 5ක් හරිද එතකොට හරි මේ ආඳ වගුවක් හැදුනා 1යි මෙයාට හැදුනා 2යි 3යි මෙයාට හැදුනා 4යි මොකද්ද ඇයි 5ක් හැදුනේ අමතර වගුවක් හැදෙන්න හේතුව තමයි අර අමතර වගු හැදෙන අවස්ථා 3න් එකක් අපිට හම්බුණා ඒ නිසයි අමතර වගුවක් හැදුනේ ඊට පස්සේ මේ සම්බන්ධතාව අපි ෆොරින් කීස් වලින් හදාගත්තා හරි අතර මට ඕන කරලා තිබ්බ වැඩේ හරි මට ඕන කරලා තිබ්බේ කොහොමද මේ සම්පූර්ණ ER ඩයග්‍රෑම් එකක් දීලා තියෙන වෙලාවේදී ඔයාට ඒක මෙන්න මේ රිලේෂනල් ස්කීමා වලට පරිවර්තනය කරගන්නේ කියලා. මොකද අපි මෙතනින් ඉස්සරහට යන්නේ SQL ඉගෙන ගන්න. SQL ඉගෙනගෙන අපි ඩේටාබේස් නිර්මාණය කරනවා. ඒතකොට ඩේටාබේස් නිර්මාණය කරන්නේ අපි මේ විභාග ප්‍රශ්න ටිකට අදාළව තමයි. ඔයාට ඒ කියන්නේ පාස් පේපර් වල දීලා තියෙන විභාග ප්‍රශ්න වල විස්තරයක් දීලා තියෙන ආයේ විස්තරයට අදාළව තමයි අපි ප්‍රායෝගිකවම ඩේටාබේස් නිර්මාණය කරන්නේ ඊට පස්සේ ඒවට ඩේටා දාලා ඒවා අපි ඒ ඩේටා වලින් අපි තොරතුරු රිට්‍රීව් කරගෙන බලමු එතකොට අනේ වැඩේට අනිවාර්යයෙන්ම හැදෙන වගු ටික කොයි විදිහටද හැදෙන්නේ කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ඉන්නපැ අනේ ඒ දේ ඕන කරන නිසා තමයි මම මේ රිලේෂනල් ස්කීමා ලියන්නේ කොහොමද කියලා පැහැදිලි කරේ එතකොට වැඩේ හරි මට මෙච්චරයි පැහැදිලි කරන්න ඕන වෙලා තිබ්බේ එහෙනම් අපි ඊළඟ පාඩමෙන් ක්ලාස් එකේදී හම්බෙමු හැමෝටම සුබ දවසක්